සුදායක සන්ධ්‍යාවක් ප්‍රියාදර මිතුමිත්‍රනි, අදත් සුපුරුදු පරිදි මානවන මම සමග, ඒ කියන්නේ රස දෙන හදක රසකාමීත්වය රැගෙන ඔබේ නිවහනේ කොතනද අපි ඉන්නේ කියලා අපිට හිතාගන්න බෑ. හැබැයි ගෙදර බොහොම මූලික ස්ථානයක ඉන්න බව පැහැදිලි. ඒක ලොකු සතුටක්. අවංකව අහිංසකව අපි මේ සතුට බෙදා හදාගමු කියලා මම ඔබට ආරාධනය කරනවා. ඉතින් අද අපි ඔබේ ගෙදරට එක්කගෙන එන්නේ තවත් ශ්‍රී ලංකාවේ සුපිරි සංගීත චරිතයක්. හැබැයි වැඩිය මේ අර අපේ භාෂාවෙන් කියන වැඩිය දඟලන එහෙම කෙනෙක් නෙමෙයි. කෙනෙක්ද ගීත ගොඩාක් නෑ, තීන ටික ගොඩාක් වගේ තමයි පේන්නේ. එහෙම තමයි අපිට පේන්නේ. නමුත් සංගීතයේ 6-4 හොඳ හැටි දැනගෙන 4 මායිම් හොඳ හැටි තරණය කරලා බොහොම පාඩුවේ තමන්ගේ කටයුතු කරමින් ඉන්න කෙනෙක්. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන එයාව හඳුන්වන්න හොඳම විදිය තමයි රවුම් කඩේ ගයන්ත කියලා. පොත රවුම් කඩේ කියන ගීතයෙන් තමයි මේ එයා දොරට වැඩියේ, සහ මේ බොහෝ දෙනෙක් අතරේ අපාතරේ ප්‍රචලිත වුණේ. ඊට පස්සේ ඒකේ මතන වර්ෂන් දෙකක් විතර කරා නේද? දැක්ක ගයන්ත විජයරත්න. ඉතින් කොහොමද ජීවිතය මත සෑහෙන කාලයකට පස්සේ මේ රූපවාහිනි වැඩසටහනකට සහභාගි වෙන්නේ? සෑහෙන කාලෙකින් මම හිතන්නේ මාස 6 විතර බ්‍රේක් එකක් ගත්තා. බ්‍රේක් එක බ්‍රේකින් නිවුස් හදන්නද? ඒක නෑ, ගියක් හදනකොට බාස්ලත් එක්ක වැඩ කරා, වෙන වැඩක් කරේ නෑ. ඒ කියන්නේ එතකොට අර අත්දැක දීමේදී ගාන ඉතුරු වෙනවා. ඔව්, ඉතින් ඒක දැන් ඉස්සර වගේ නෙමෙයි, ලොක් ගානක් දෙන්න එපා නේද? අන්න ඒකනේ වැඩි. ඒකයි අනිත් එක මානසික වදයක්. ඔය මේ ගෙවල් හදනවා කියන එක, ඒකත් එක්ක මේ රිලැක්සේෂන් එක නැතුව මියුසික් කරන්න බෑ. ඇත්තටම ගෙයක් හදලා කවදක්වත් ඉවර වෙන්නේ නැහැ පටන් ගත්තා. ඒකින්ද ඇත්තටම නෑ, මං ඇත්තටම සාමාන්‍ය මියුසික් කරනවා නම් මට ගොඩක් කැලුම් රිලැක්ස් එක ඕනේ. ඒ කියන්නේ ඇත්තටම නැත්තම් ওই දෙක තුනක් එකට පටලගෙන කරන්න ගියාම එකක්වත් හරියට වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද තමයි වෙන්නේ නැති. අනිත් එක මං ගොඩක්ම මේ එන්ඩ් එක වෙනකොට මං රියැලිටි ෂෝස් වල ඉන්වෝල් වෙලා ඒ වගේ, ඒ කියන්නේ මියුසික් ස්මෘත්තා තත්ත්වයකට ඇවිල්ලා තිබ්බේ ඇති වගේ හිතුණා. දැන් ඒ ලෝකෙට කිසි වැඩ කරන්නෙත් නෑ ඇත්තටම. යමක් දුන්නොත් ඒකත් සුදුසු නම් බාර අරගෙන එහෙම කටයුතු කරන්න. ඉතින් ආවට අපේ ඉන්න අපේ ප්‍රියමිත්‍ර මිත්‍රවරුන්ට ස්තුතිය පළ කරනවා. අද හොඳ බොහොම සුවබර ගීතවත් රාත්‍රියක් ඔබට අත්විඳින්න ලැබේ. ගීත හත තෝරගත්තේ කොහොමද ප්‍රථමයෙන් අහන්න ඕන? ගොඩක් වෙලාවට මේ ගීත හත තෝරගත්තේ මං අර කිව්වත් වගේ මං ආදරේම කරන්න ඇත්තනම මගේ පුංචි කාලේට, සහ මේ මියුසික් කියන එක මට දැනෙන්න ගත්ත කාලෙට. ඒ කාලේ මට එක එක විදිහට මගේ මේ අද ඉන්න තත්ත්වෙට එන්න හිත දුන්න, ඒ කියන්නේ දැනුණ සම්දිස්ථාන තිබ්බා. ඒත් එක්ක සම්බන්ධ ගීත තමයි වලට තමයි මම ගියේ. ඒ අරුණහම මං බැලුවේ ඉතින් මේ දැන් අර මොකද්ද දැන් මගේ සම්භාවයකම පෙන්වන්න මම සින්දු ගොඩක් තෝරාගෙන මෙතන ඇවිල්ලා ඇස් පියාගෙන දඟලගෙන කියන්නේ නැතුව මට සැහැල්ලුවෙන් මේක මේ වැඩි රිලැක්ස් එකේ ය아가න්න පුළුවන් වෙන්න මේ පාවි පාවි ඉන්න. ඔව්, පොඩ්ඩක් නිකන් අපේ ගල්ලේ වැඩේ කරා. මේ වෙලාවේ පාවි පාවි ඉන්න. ඔව්. ඉතින් ඒගොල්ලෝ බලාගෙන ඉන්නේ මේ පාවි පාවි ඉන්න එකට පොඩි රුකුලක් තල්ලුවක් සපෝට් එකක් මම හිතනවා. ඉතින් මේ ගීත වලට සාධාරණයක් කරන්න පුළුවන් වෙයි කියලා. ඔය පළමුවෙන් තෝරගන්නේ සම්මානණීය ගීතයක්. සුන්දරයි. සප්තකන්න චිත්‍රපටේ. ආචාර්ය රජන් තරණසිංහන්ගේ වදන්. ඒ වගේම රෝහණ වීරසිංහන්ගේ සංගීතය. මේකේ මුල් පටිගත කිරීමේදී ලුකාන්ත ගුණතිලක කියන ගායන ශිල්පියා හොඳටම උණ වැළඳිලා ඉඳගෙන තමයි ගිහිල්ලා ගීතේ රෙකෝඩින් එකේ ගීත ගායනා කරලා තියෙන්නේ. රූකට ඒ කියන්නේ සෑහීමකටපත් වෙන්න බැරි නිසා ආයි රෝහණයට කතා කරලා තිබ්බා. මේ අර ආපහු සිංකරණ හොඳයි නේද පිස්සුද? ඒක හොඳටම තියෙනවා. දැන් මේ ෆිල්ම් එකට දීලා ඉවරයි. ඊට මොකද ඒක ගොඩක් මම හිතන්නේ මේ ඉස්කෝලේ යන කාලේ 3-4 පාරක් බලපු මූවි එකක් සප්තකන්‍යා කියන්නේ HD quality නේ. ඒ කියන්නේ HD ප්‍රේමරත්නකනේ. අන්න ඒකින්ද මේ ගීතේ අතරම මේ කොච්චර හැවොත් එපා නෝ. මම හිතනවා HD ඒ කාලේ HD HD ප්‍රේමරත්නයන්ගේ අපි කියන්නේ චිත්‍රපට වල දැන් මේ අපි ශේත්‍රය හදාගත්ත කැලලක් තියෙන මේ අපේ ප්‍රියන්ත කොඩි පිළිකර සහෝදරෙක් ඉන්න හොතම හැදුවේ. හිතවද HD quality. ඒ HD ප්‍රේමරත්නගේ quality එකේ චිත්‍රපට පෙළක්. ඉතින්
අම්මේ ගායනා කරන ප්‍රියමිත්‍ර මිත්‍රවිනි ජීවිතේ සුන්දරද මෙතරම් කියලා ඔබට දැනෙන්න නැවත නැවත වතාවක් ගායන්තගේ හැඩින් ආපහු මේ ගීතය කියන්නේ අහමු අහුවන් පස්සේ අපේ හිතේ ආපහු තියෙන තැන්පත් වෙලා තිබෙන බොහෝ දේවල් අලුත් වෙයි අවදි වෙයි එහෙම කියලා අපි හිතනවා ඒකම නාද හඳුන්වා දෙන්න අවශ්‍යද ඔබට නෑ මට හඳුන්වා දෙන්න ඕනේ මගේ ගමේ මාත් එක පුංචි කාලේ ඉඳලම මියුසික් කරපු සෙට් එකේ ඉන්නේ ඉතින් මම හිතන්නේ අර පෙර ආත්ම වල බැඳීම් තියෙනවනේ කියලා මේ වගේ සංසාර පුරුදු වගේ නයනකින් ඈත් වෙනකොට ආයේ කොහෙන් හරි ඇවිල්ලා අපි දෙන්න ලං වෙන්න වැඩක් වෙනවා ඒ කියන්නේ අතර මම ප්ලේ මගේ මගේ බෑන්ඩ් එකට ඉස්සෙල්ලම නයන මාත් එක ප්ලේ කරා මම බෑන්ඩ් ප්ලේ කරන කාලේ කොයි කාලේද මොකද්ද බෑන්ඩ් එක එක්ස්පීරියන්ස් කියලා ඒ කියන්නේ මම හොටෙල් ප්ලේ කරා අපි එතකොට නයන ප්ලේ කරා ඊට පස්සේ අපි බෑන්ඩ් එකක් හදලා ප්ලේ කරා ජී ටීම් කියලා අපි වෙනම ෆුල් බෑන්ඩ් එකක් කුරුණෑගල කොල්ලෝ ටික අනිවාර්යයෙන්ම මම සංගල හැමදෙනා ඉතින් ප්‍රීමිත මිත්‍රේ ජීවිතේ සුන්දරද මෙතරම් කියලා අහමු ලස්සන ලෝකය අද කොයින් හෝ හිමිහිට ඇවිදින් මිදුල දිගේ මට තුරුළු වෙනවා ජීවිතේ සුන්දරද මෙතරම් සිත හැඟුම් සුවඳ දැනි
දැනී දැනෙනවා මේක බැලුවම ගන්ත මේ සිංදුව අර සාමාන්‍ය ගීතාකෘතියට වැඩිය වෙනස් කියන්නේ අන්තර දෙක දෙවිධයක් සම්පූර්ණ එක තමයි ඒක විශේෂත්වයක් මේක ටිකක් දෙවෙනි අන්තරව දිගයි සහ වෙන හැඩයක් ඒක තියෙනවා මම හිතන්නේ ඒ එක ස්ට්‍රක්චර් එකක් නැති ඉඳ තමයි මේක කොච්චර ඇහුවත් අහන්න හිතෙන්නේ ඒ කියන්නේ ඒකේ ඕඩර් එක හදලා තියෙන්නේ හැම වෙලේම කොමන් වෙලා නිකන් ඇති වෙන්න නෙමෙයි ඒකින්ද සින් කරනකොට උනත් ඇත්තටම එක එක තැන්වල එක එක වේරියේෂන් තියෙනවා ඒක නිසා මේ ඒකේ ෆීල් එකක් තියෙනවා දැන් මට සමහරවිට මෙහෙම කියන්න හිතෙනවා ඔබ දැන් ඈත ඉඳන් මම අහනකොට මට මේ රූකාන්ත වැහෙනවා මොකද يعني පොඩි ඒ ආభాෂය තියෙනවා එහෙම නැත්නම් ඔබ ඔබගේ වීරය බවට පත් වෙලා ඒ කාලේ හිටියද ඔව් අනිවාර්යයෙන්ම මොකද මම මියුසික් මම හිතන්නේ දැන් මට චේන්ජ් එකක් දැනෙනවා මොකද මම කීබෝඩ් ප්ලේ කරනවා ඒ කාලේ එතකොට කෝඩ්ස් වල එතකොට වෙස්ටර්න් වල තිබ්බ කොයි කාලේ පාසල් ඔව් පාසල් කාලේ ඒ කියන්නේ මට අවුරුදු 15 දී වගේ ස්කෝලේ සාන්තාන විද්‍යාලේ සෙන්ටන්ස් කොලෙජ් කුරුණෑගල පිටිපස්සේ ඉන්න කට්ටිය ඒ කියන්නේ ළඟ ස්කෝලේ මල්ලි දේව ළඟ ළඟයි තමයි ඔව් ඒගොල්ලෝ එක්කවරු කරන තමයි මුලින් බෑන්ඩ් හදන්නේ ඔව් මේ කට්ටිය හැමෙන්නේ ටිකක් පස්සේ නයනලාව නය ඊට කලින් මම ප්ලේ කරා මේ කැන් 3 පීස් 1 මෑන් කියන්නේ හොබි එකට ප්ලේ කරා ඉතින් රූකාන්ත පිළිබඳව අපි කතා කරමු ඉතින් මම හිතන්නේ ඒක තමයි මම කිව්ව අර මට චේන්ජ් එකක් දැනුණ තැනක් ජීවිතේ කියන්නේ මියුසික් පැත්තෙන් වෙනසක් තිබුණ සොංග්ස් ආවේ එතකොට especially මේ musically chord works ඒ arrangements මම හිතන්නේ ඊට කලින් ඒ western ගතියක් තිබ්බේ ක්ලරන්ස් විජේවර්ධන මහත්මයාගේ තමයි මගේ මට මම ප්ලේ කරේ ඒක ටිකක් සිම්පල් මට ඒ කාලේ ඊට ඒක ටිකක් ඇඩ්වාන්ස් උනේ මං ඇඩ්වාන්ස් උනේ ඇත්තටම ඔය සින්දු සෙට් එක ආවට පස්සේ තමයි මම හිතන්නේ ඔව් ඒ කියන්නේ ඒ සවුන්ඩ් ක්වොලිටි එක ස්ටුඩියෝ ක්වොලිටි එක පවා ඒ කාලේ කියන්නේ යම් කිසි මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ චේන්ජ් එකක් දැනුණා ඒ විතරක් නෙමෙයි මට තවම මතකයි රුකාන්තගේ මේ බමර පහස කැසට් එකේ පිට කවරේ අර පේන්ට් කරලා මේ ඉරි ඇඳලා තිබ්බේක ඉතින් ඒ චේන්ජස් ටික එතන එක වැදුන තැනක් මගේ ජීවිතේ. ඒක තමයි මම කිව්වේ අර මට මේ දැනුණ පිළිවෙලකට තමයි සමහර වෙලාවට මට සින්දු තෝරගන්න හිතුනේ. සිල්වාගේ තමයි කවරේ මට මතක විදියට. ඒ කාලේ ඒ කියන්නේ කැසට් කවර හැදීමත් වෙනම කලාවක් වෙනම ආට් එකක් ඔව් ඒ කියන්නේ ඒකට වෙනම වෘත්තිකින් විශේෂඥ පිරිසක් හිටියා ඒක මේ මොහොතේ මතක් කරන්න එක්කෙනෙක් ප්‍රේම් දිසානායක එක්කෙනෙක් සිසිර විජේතුංග සිසිර විජේතුංග ඔව් මම හිතන සිසිරය තමයි වැඩිම කැසට් සහ සීඩී කවර නිර්මාණය කළා තියෙන්නේ එතකොට ඔය නිමල සිද්ද සිල්වා එක්කෙනෙක් අතුල මහවලගේ ඔහම කියන්නේ පුදුම සෙට් එකක් හිටියා ඒක විශේෂයෙන්ම මේ මොහොතේ මතක් කරන්න හොඳ අවස්ථාවක් ඒ වගේම මේ කයන්ත ක්ෂේත්‍රයට මතු වෙන්නේ කොහොමද කොයි කාලේ ක්ෂේත්‍රයට මතු වෙන්නේ මම හිතන්නේ 2004 තමයි 2004 තමයි මම හිතන්නේ මම මේ මුලින්ම කියන්නේ ඔය රවුම් කඩේ සෝන් එක කරන්නේ ඒකත් ඇත්තටම රවුම් කඩේ කියන සෝන් එක වෙන්නෙත් ඒක මේ මම මුලින්ම ඔය වසන්ත අයියා කියන්නේ වසන්ත දුක් ගන්නාලා දුකා ඔය සෙට් එක මම එක සෙට් වෙන්නේ මම ගුවන්විදුලි නාලිකාවක් මේ ආරම්භ කිරීම සඳහා ඒකේ ජිංගල්ස් ටික කරනවා අපි නතර වෙලා මේ ඒකේ මං අන්තිමට ඒකේ channel එකේ අපි මේ අපේ ගාමින් ඉඳලා ඔය set එකම හිටිය එතකොට ඒකේ music direct හැටියට තමයි මං ආවේ channel එකේ ඉතින් ඒ channel එකේ වැඩත් වලට තමයි ওই set එක එකතු වුනේ ඊට පස්සේ තමයි මට මේ ආරාධනා කරේ මේ tracks කරන්න ඔයාගේ මොනව හරි කරන්න නිකන් ඉන්න එපා කියන එක ඇවිල්ලා ඒ කියන්නේ මේ පැත්තමට පේන්න ගත්තේ කියන්නේ මේ දැන් මොකද එහෙ ඉන්නකොට මම ගොඩක් වෙලාවට කරේ වෙන වැඩක් ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ ස්ටුඩියෝ එකේ මම ස්ටුඩියෝ එක කරා ඒ කාලෙත් ස්ටුඩියෝ එකේ වැඩ වගේම ගොඩක් වෙලාවට ලයිව් වැඩ අපි ප්ලේ කරනවා ඉතින් ඒ පැත්තක් තමයි තිබුණේ සම්පූර්ණයෙන් ඒක ගිව් අප් කරලා මම ආටිස් කෙනෙක් හැටියට සින්දු කරන එක සහ මේ ඔරිජිනල්ස් කරන කතන්දරේ ආවේ එතනින් තමයි ඔය මේ නාලිකාවට ආවට පස්සේ අනිවාර්යයෙන් ඒක මේ පළමු ගීතයද ඔබේ පළමු ගීතේ මලි කියලා 68 සෝන් එකක්. ඒක තමයි රේඩියෝ ප්ලේ වුණේ. ඒකට වීඩියෝ හැදුවේ නැහැ. ඊට පස්සේ සෙකන්ඩ් සෝන් එක තමයි මේ රවුම් කඩේ. ඉතින් ඒක මගේ ඇත්තටම රවුම් කඩේ වීඩියෝ එක through තමයි කට්ටිය ඉතින් මම දැකලා දැනගත්තේ ඒක. ඊළඟ ගීතය දැන් ඔබ මේ ආපහු කෙලින්ම 70 දශකයට අපි එක්කන් යනවා. සෑහෙන කාලයක් පස්සේ
හැතැ දශකයේ මේ එක් විශේෂ ලකුණක් බඳු ගීතයක් තෝරගන්නමි. එකන්නේ හැමෝගෙම හිත්වල තියෙන මේ මොහොතෙත් අපේ අතේ නිරන්තරයෙන් සැරිසරන දෙයක් පිළිබඳව ඒ කාලේ මේ දුරදක්නා නුවණකින් කරුණාරත්න අබේසේකරයන් ලිව්වද කියලා හිතාගන්න බෑ. අර ඔබ අපි දෙන්න කතා කරේ දැන් සංසාර පුරුද්ද සම්බන්ධයෙන්. අන්න ඒ වගේ සිද්ධියක්ද මන්ද. දැන් වර්තමානයේ මේ මේ කතිය තියාගෙන බය නැතුව ගායනා කරන්න පුළුවන්. දැන් හැබැයි ඉතින් දැන් නම් ඉතින් මේක අතේ තියාගෙන බලන් ඉන්න එක විතරයි කරන්නේ මේ වැඩි හරිය. අනිවාර්යයෙන්. ඔව්. කනේ තියන් ඉන්න ප්‍රමාණය අඩුයි. දැන් මේ දැන් ඔන්ලයින් Facebook නේද? ඔව්. දුරකථනයකින් මේ සෝන් එක ඇත්තටම මම තෝරගන්න හේතුව උනේ මේ මේකටත් තියෙන අතීතයක්. ඒ කියන්නේ මම පාසල් යන කාලේ මේ මම ගොඩක්ම කියන්නේ ඉංග්‍රීසි සෝන්ග්ස් තමයි අහන්නේ. වෙස්ටර්න් ඔය ජිම් රියුස් එල්විස් ඒව තමයි ගොඩක් ප්ලේ කරේ. මොකද මම ආසාවක් තිබුණා ඒ කාලේ නම් මේ හෝටල් ප්ලේ කරන්න. ඉතින් ඒක නිසා ඒව ඇහුවේ. එතකොට මට මාවතකම හිටියා මේ අර්ලි මියුසික් සෙන්ටර් කියලා මේ ඉන්දු අයියා කියලා එක්කෙනෙක්. එයා තමයි මට සිංහල සින්දු දෙන්නේ. ඉතින් මට පරණ සිංහල සින්දු ඉල්ලපුවාම ඒ කාලේ 94 95 වගේ මේ මට ওই දුරකථනයකින් එක දුන්නා. එයාලා පරණ සිලෙක්ෂන් එකක් තිබ්බ. ඒක මම මේක මම සාමාන්‍යයෙන් ඉස්කෝලේ ඔය ඉංග්‍රීසි ඩේ වගේ පොඩි පොඩි ඉවෙන්ට්ස් වල මේ සින් කරන්නේ. يعني අපි කොල්ලෝ ටික සෙට් වුණාම සින් කරන්නේත් ඔය ඒ වගේ වෙන සින්දු සෙට් එකක්. මම ওই දුරකථනයේ සෝන් එක කිව්වා. කිව්වට පස්සේ අහලා නැහැ අපේ දැන් ඒ ජෙනරේෂන් එක මේක අහලා තිබ්බේ නැහැ. ඊට පස්සේ ටිකක් කල් යනකොට ගයන්ත ඔයාගේ සින්දු කියන්නේ කර දුරකථනයේ සින්දු කියලා ඒක මගේ වුණා. ඉතින් ඒ එහෙම මතකයක් තමයි මට මේ සින්දුවත් එක්ක තියෙන්නේ. එච්චර කල් මතකයක්. ඊට පස්සේ තමයි මෑතක ආපහු මේවා රීමේක් වෙලා මේ සින්දු එළියට ඇදුනේ. නැත්තම් මේක ඇත්තටම ওই සින්දු ගොඩේ මේ ඒ කාලයක් තිස්සේ එළියට නැතුව වැහිලා තිබ්බේ. අනිත් මේ ජ්‍යොතිපල මහත්මයා අනිත් සින්දු ටික තමයි ගොඩක් මේ මේක මේ ඇත්තටම මේ රණ සුජේවර්ධනට තමයි දීලා තියෙන්නේ පළමුව නිර්මාණය කරන්න. නමුත් රණසය මේ ඔකට මේ තනුවක් දාන්න බල්ලා ළඟ හිටපු මෙල්රොයි ධර්මරත්නට කියලා මේකට තනුවක් දාන්න කියලා. මට අනිත් එක කළොම් මේක මං හිතන්නේ මට ගොඩක් වැදුනේ. මම ඒ කාලෙත් මියුසික් කරන කෙනෙක්නේ. එතකොට දැන් ආදරයන් එක්කනේ අපි කොහොමද ජීවත් වෙන්නේ ආදරෙත් එක්ක. එතකොට මට ගොඩක් දැනුනේ මේකේ. දැන් මේකේ තියෙනවානේ මට තව මතකයි මගේ මුල් ගීතේ තනුව කියා දුන්නා කියලා. එතකොට නෑ ඒකේ තියෙන මියුසිෂන් කෙනෙකුටයි මේක අනිවාර්යයෙන්ම මේ සිද්ධ වෙලා තියෙන්නේ කියන එක. ඉතින් ඒක මම හිතන්නේ ඔය පස්සේ මේක මට මතක විදිහට රණ සුජිවර්ධන ප්‍රමුඛ සුපර් ගෝල්ඩන් චැම්ප්ස් සංගීත කණ්ඩායම තමයි මුල් පටික කිරීමේදී වාදනයෙන් සහාය වෙලා තිනේ. ඒ කාලේ හරි බොහොම හරි සුහදශීලීනේ මෙල්රොයි වා මේක කරන්න මේ මම මගේ මේ සෙට් එක මේක පටිගත කරන්න ගහයි. සල්ලි මලන්නේ නෙමෙයි මේ මම හිතන්නේ වැඩ කරන්නේ ඒක මේ වර්තමානෙත් ටිකක් එහෙමයි. විචාර ජෝතිපාල කියන අපේ කියන්නේ ආගමක් බඳු ගායන ශිල්පියා ගීතයක් කොච්චර හැව්වත් එපා නොවන. ඒ වගේ මේක මේ අර අතරමැද සංගීතය ඒ වාදන රටාව මේ කොච්චරවත් ඔය ගීතය ගායනා කරනවා හැම කෙනෙක් මේ කටිනුත් ඒ මියුසික් එක ගන්නවා අනිවාර්යයෙන්ම. එච්චර ඒක මේ ගීතයයි සංගීතය අතර බොහොම දරුණු බැඳීමක් තියෙන එකක්. ඉතින් එහෙමනම් ප්‍රේමිත මිත්‍රිනි දුරකථනයකින් මම ඔබ අමතමි නාදත් එක්ක ගායන්තකින් අපි ආපහු අලුත් කරගමු. දුරකථනයකින් මම ඔබ අමතමි හමු විය නොහැකි නිසා මගේ හිත හඳුනන ඔබ පිළිගත් තද ඇතමුන් කියන මුසා Thank you.
තව මතකයි මගේ මුල් ගීතේ තනුව කියා දුන්නා යන තැන නිරතුරු පහනක් අරගෙන පසුපස සයුරට රලමෙන් වෙරලට වැලීමෙන් අප බැඳීලා උන්නේ තොටුපල හැර යන නෞකාවක් මෙනි ඔබ ඔබමයි ආවේ ඔබමයි යන්නේ මා එතැනම එහෙමයි නිදුකින් ඉනු මැන ඔබ සතුටින් නම් මගේ සතුට දුරකතනයකින් මම ඔබ අමතමි හමුවිය නොහැකි නිසා මගේ හිත හඳුනන ඔබ පිළිගත් තද ඇතමුන් කියන මුසා ජෝතිපාල වර්ෂණ නෙමෙයි එහෙම රූකාන්ත වර්ෂණ ඒක මන් දන්න ඒක මගේ ඇහෙන විදිය දැන් මේක නම් වෙන මොකක්වත් වර්ෂණ එකක් නෙමෙයි මේක නාද වර්ෂණ එක අලුතෙන්ම බැලුවා හොඳයි ඒ කියන්නේ පරණ ගීතයක් තරුණ කිරීමේ රටේ උත්තර කාන්ත මෙහෙමයි මේ ටික ඔබටත් වැදගත් වෙයි කැලුම් අයියේ මම බලන හොඳම වැඩසටහනක් රූපවාහිනියෙන් බලන්න නැති වුණත් YouTube එකෙන් බලනවා කියන්න වචන නැහැ බොහොම ස්තුතියි දෙරණට මේ වගේ දෙයක් කරනවට නවත්වන්න නම් මෙපා. ඔබතුමාත් බොහොම ලස්සනට වැඩසටහන කරනවා. බොහොම ස්තුතියි. විශේෂ ස්තුතිය නාද කණ්ඩායමට. මලිත් අයියා අපේ ධර්මරාජ කොල්ලෙක්. ආඩම්බරයි. මගේ අදහස නම් නන්දා මාලිනියන් මේට ගෙන්වන එක සුදුසු නැහැ. නැවතත් ස්තුතිය ඔබ සැමට. මං දමිත් කටාරාජ්‍යයේ සිට. දන්නවද මතකයි? ඔව් ඒ අපිට එපු අදහසක් one of the best musical program ever beat of loving it every beat of loving it dinesh from congo dinesh veerakon from congo ekeni afrikavet ape aya inna ekeni fans la saha ape aya inna kiyanne aniwarya ne sri lankika inna afrikavet ekai meken danaganna puluwan anith de ithi bohom stuti ewanan palamu viramayata api yanawa ipanin gayantha vijayaratna samaga api තව ගීත පහක් එයින් පිටින්ම තියෙනවා මధుර සහ මේ වෙලාවට ගැලපෙන ඒ සඳහා සිත කය සූදානම් කරගන්න.
නොවන මම පිළවත තිසනම් ගයන්ත විජයරත්නත් එක්ක මේ සන්ධ්‍යාව ගත කරමින් ඉන්නේ මානවන මම ඔහුගේ නෝන ඔහුව අපි ආපහු අවදි කරනවා. ඒ කියන්නේ අතීතයත් එක්ක වර්තමානයත් එක්ක කොහොමරි අපි නෝන අපිවත් අපිට හොයන්න හිතෙනවා. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. ගීත කියන්නේ ඒවට අවශ්‍ය කරන සම්පූර්ණ රුකුල හැමතැනම අපිට තල්ලු කරන තල්ලුව දෙන බල ගන්නවන මාධ්‍ය කියලා අපි හිතනවා. අපිට දැනෙනවා. ආපහු රූකාන්තික ගීතයකට යන්නේ ඊට පෙර ආතුව මේ අර බෑන්ඩ් සංස්කෘතියෙන් අයින් වුණේ කොයි කාලෙද? ඇයි එහෙම වුණේ? අයින් වුණා කියන්නේ නවත්තන්න සිද්ධ වුණාද? ඔව් නවත්තන්න සිද්ධ වුණා කියන්නේ ඇත්තටම දැන් එහෙන් මං කොළඹට එනකොට ඒක උනේ මේ නයනලාවේ පොඩ්ඩක් පරක් වෙලා. ඒ කට්ටිය නතර වෙලා හැටියනේ අවුරුදු කීපයක්. ඒ කියන්නේ කුරුණෑගල නතර වෙලා හිටියා. මම තනියෙන් ආවා. එතනින් තමයි පොඩ්ඩක් කම්බිනේෂන් එක නැති වුනේ. ඉතින් මං හිතන්නේ ඒක ආ ඉස්සරහට බිල්ඩ් අප් වෙයි. මං හිතන්නේ දැන් මගේත් බලාපොරොත්තුව කියන්නේ දැන් කොළඹට ආවේ කොයි කාලෙද? කොළඹට එන්නේ මං 2006 වගේ රවුම් කඩේ කරලා. ඒ කියන්නේ පෞල් පිටි. නෑ 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 මම තනියෙන්. පෞල් පිටින් ආවේ ළඟදී. ඒ කියන්නේ දැන් අවුරුදු දෙකක් විතර වගේ වුණේ ළඟට. ඔව්. මේ ඊට කලින් මම තනින් තමයි ආවේ. මොකද ඇත්තටම මේ ගොඩක්ම අපි දන්නවා අපේ දන්න කියන දුකාලා ඔය කට්ටියත් එක්ක තමයි ඉතින් හිටියේ. ඉතින් මම හිතන්නේ එක කාලයක් තමයි සුන්දර කාලේ අපි බෑන්ඩ් ප්ලේ කරපු කාලේ කුරුණෑගල සහ කැන්ඩි. ඊට පස්සේ ආයේ ටෝටලි ඩිෆරන්ට් ලයිෆ් එකක් තිබුණා ඔය කියන පීරියඩ් එක ඔය අපේ කොඩි පිළිලා ඔය ඉතින් මේ මගේ මෙහෙ කට්ටිය. මොකද ඒ අර යාළුවන්ගෙන් මිදිලාපව කොළඹට ආවට පස්සේ මාව කොළඹ පිළිගන්නෙත් මේ ඇත්තටම කිසිම ආධුනික කෙනෙක් හැටියට නෙමෙයි. ඒක මම ස්පෙෂලි මතක් කරන්න ඕන හැමෝම මාව පිළිගත්තේ මේ අපේ ගායන්ත කියලා නිකන් මම මෙහෙ හිටපු කෙනෙක් විදියට. ඒ කියන්නේ මේ අපි හැමදාම දන්න අය වගේ. ඔව් දන්න අය වගේ. ඉතින් ඒක නිසා මට කිසිම වෙනසක් දැනුන්නේ නැහැ අර යාළුවෝ ටික අමතක කරන්නේ නෙමෙයි. ඒ අඩුව මට දැනුන්නේ නැහැ. මෙහෙන් ඒ වගේ දහ ගුණයක් කයි හිටියා. ඒකින්ද එහෙම තමයි ඒ ටයිම් පීරියඩ් එක ගෙවුනේ. ඉතින් ආපහු මං හිතන්නේ දැන් ආය නාදෙක සෙට් වෙන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තුක් තියෙනවා අපි එකට ආය ඒ කියලා. ඊළඟ ගීතය ඔබ ආපහු ලූකාන්ත ළඟට යන්නේ මං අර කලින් කිව්වා වගේ මේක ලූකාන්ත මගේ සින්දු ගීත දෙකක් ගත්තා මං. මේක කොච්චරවත් ඒත් එපා වෙන්නේ නැති සමාජයේට හොඳ මේ කතා කරන භාෂාව හොඳ වදන් පාඩයක් සපයපු ගීතයක් මේක. ඔව් මේක මේක ඇත්තටම වචනේ. ආ මේක මෙහෙමයි මේක ඇත්තටම දැන් අනාථ සාගරේ. ඇවිල්ලා විතර දැන් අපි හිටියේ නැත්තම් අපි එනකන් ඉන්න පෑයකමාරක් දෙකක් ඉන්න වුණොත් ගයන්තට අනාථ සාගරේනේ. අනිවාර්යයෙන්ම සින්දු තමයි මාරුත් එනිමි. එහෙම වචනයක් දුන්න ගීතයක් මේක මේක. ඔව් මේක හරියට එන්නේදී එක මාරු කරලානේ සෙන් කරන්නේ. ඔව් හරිම ලස්සනයක් වචනයක් තියෙනවා මම කියන්නේ මේ බොහොම ආදරෙන් පිරිමදින එක තමයි මේ අතීතයට වඩා පෙරණි අපේ ආදරේ. අපේ ආදරේ. වා කොහොමද වචන වලට කෑදර මිනිස්සෙක් නේ කොහොමද ඔයා ඇත්තටම ලස්සන මම හිතන්නේ ගීත කලාවට අලුත් වචන සපයන්නන්ගෙන් උඩමින්න කෙනෙක් තමයි. ඔය අලුත් වචන කියන්නේ සිංහලේ තියෙන ලස්සන වචන. අහක දාන්න කියලා කිසිම වචනයක් නැහැ මට නම්. අනිවාර්යයෙන්ම මේ අහක දාපු වචනත් මම අරගෙන මේ ඒක තමයි ඒ අන්කොමන් වචන වලින් මම හිතන්නේ සෑහෙන සින්දුත්වයක් වාගේ තියෙනවා මේ ඒව ජනප්‍රිය වුණා නැත්තම් ඒකයි ඒකේ විශේෂත්වය හැඟුම්බරි ඔව් ආශාවරි අමුතු අන්කොමන් තව තියෙන බරගාන ඔව් ඔයාගෙන මම වෙනම ප්‍රෝග්‍රෑම් එකක් පස්සේ කරනවා මේ ගීතේ ප්‍රේමිත මිතුරනි අපි එකට එකහුල ගායනා කරමු ඔබ ගෙදර ඉඳන් ගයන්න අපි මෙතන ඉඳන් ගයනවා හැබැයි අපේ සම්බන්ධතාව හිතින් ඒ ඥාති මිත්‍ර සම්බන්ධතාවට වඩා ලොකුයි. ඒක විශේෂයෙන්ම කියන්න ඕන ප්‍රිය මිතුරු මිතුරනි ගායන්ත අනාථ පාර්ථි. අනාථ මාරුතේ
මුතු සාගරේ දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ අනාත මාරුතේ කුණාතු සාගරේ අතීතයට වඩා පැරණි අපේ ආදරේ අපි දෙදෙනා ඇඳු ඇඳුම් දනී සාගරේ සදා වෙනස් වෙන්න එපා මැණික මා කෙරේ දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ අනාත මාරුතේ කුණාතු සාගරේ සිතරිදවන වදන්වලට හඳන්නට එපා බැනු බැනුම්වලට මගේ තැවෙන්නට එපා සසර වසන තුරා මගෙන් මිදෙන්නට එපා දිවිය මගේ ඔබයි ආදරේ අනාත මාරුතේ කුණාතු සාගරේ දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ අනාත සාගරේ ගීතය ඇතරම මේට හිතුවක්කාර ගීතයක් කියලා මට හිතෙන. හරි මුරණ්ඩු කෙනෙක් කියන්නේ තමන්ගේ ප්‍රේමවන්තියට දෙන මේ මම හරි මුරණ්ඩු කෙනෙක් ඇමුණට මේ මගේ හැටි වෙන්නේ නැති. හැබැයි මම තාල යන්න නම් එපා. එතකොට ඔව් මට මේ ගීතය කියන්නේ වෙන සිද්ධියකුත් තියෙනවා. මං හිතන්නේ මං මුලින්ම ආදරයක් කරලා කියන්නේ ගෙදරින් ගුටි කෑවේ මේ සින්දුවේ. ඔව් ඒක ඒ කියන්නේ මෙහෙමයි දැන් මම පොඩි එතකොට මං හිතන්නේ මට අවුරුදු 13ක් විතර ඇති. ආ ඒ වගේ පොඩි. ඉතින් මට ගෙදරින් සාමාන්‍යයෙන් ලොකු අය ආශ්‍රය කරන්න එපා කියලා තියෙනවා. එහෙම කියනවනේ දෙමාපියෝ. ඒ කියන්නේ දැන් ආවට ඉන්න මට වැඩිය ගොඩක් වැඩි මල්ලයි. ඉතින් ආශ්‍රය කරන්න එපා කියලා තියෙනවා. මගේ ලියුමක් අහුණා. මට ඉතන ලියුමක් ලියන්න. 13 ඉඳන් ප්‍රේම කරන්න පටන් ගන්න තියෙනවා. ආ ඒ කියන්නේ මට ඉතන කෙනෙකුට ලියන්න. ලියුමක්. ඉතින් ඒ ලියුමේ මම ලිව්වා මේක මේ 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 සින්දුව තමයි මම ලිව්වේ. ලියල ඉවර වෙලා ඔක අප්පච්චිට අහුණාම දැන් එයා මේ සින්දුව ගැන අවබෝධයක් නැහැ නේ. මේක මූ ලොකු වෙන් ආශ්‍රය කරලා ලියපු එකක්. මේක කීරව මූ ලියපු එකක් නෙමෙයි කියලා මේ ඒ ගේ වල්ලන් ඉන්නවා මං ආශ්‍රය කරන ලොකු අයිය කෙනෙක්. මේ රෝජ අයියා කියලා ඒ ගෙදරට ගිහිල්ලා එයාට බැලගෙන බැලගෙන ගියා. මේ අපේ පොඩි එකා නරක් කරනවා මේ මෙහෙම එකක් ලියලා දීලා තියෙන වෙන එකෙක් නෙමෙයි ඔයා තමයි කියලා. ඊට පස්සේ එයා තමයි එයා ඊට පස්සේ එල්ල කිව්වා නෑ මේක සින්දුවක් අංකල් මේ ලියලා තියෙනියෝ. ඒ වගේ අතීතයක් තියෙනවා ඒ සෝන් එකට මට. ඔව් දැන් මේක අතීතයට වඩා පැරණි අපේ ආදරේ කියන එකට අපි මේ මේ මිනිස්යාට අයිති කියලා මම හිතනවා. මේ මොකද මේ ඉහත ආත්ම අර අපි කතාවක් තියෙනවනේ ඉහත ආත්ම වල හම්බුණ හම්බෙ කොහේ හරි හම්බෙලා ඇති. ඒක නිසා තමයි ආපහු මේ
ආත්මෙදි තම්බින්නේ. ඒ අර්ථය තියෙනවා ඒ ඒ ඒක තියෙනවා. දැන් ඕක මතක් ඕක ගීතය ඇහෙනකොට මට තව ගීතයක් හැමදෙස්සෙම මතක් වෙනවා. ප්‍රේම ගීත දල්විස් ශ්‍රීමති තිරගරත්න ගීතයක් ලියනවා. දැන් අපි මේ පෙර සංසාරේ කියන කොටස හැම ආදරයකටම අපි ගාව ගන්නවනේ. ඉහත මතක සුවඳ තියෙනවා සසර පුරුදු බව ඒ ආදි වශයෙන්. ඒකේ අනිත් පැත්ත ලියනවා මේ ආත්ම ගණනක සිතවිලි අතරේ මා ඔබ සේවව නෑ දුටුවේ අප දෙයතක දෙතැනක වීලා නෑනුව කිසිදා හමුවන්නේ. ඒ කියන්නේ අපි කවදක්ක ජීවිතේ කොයි මොනාත්මකදවත් හම්බෙලා නෑ. ඒක සම්පූර්ණ වෙනස් එකක්. ඉතින් මේ එකිනෙකට පරස්පර ගීතෙන් ගීතයට යාවෙනකොට රුකාන්ත ලියනවා. හැබැයි අතීතයට වඩා පැරණි අපේ ආදරි මොන හේතුවක් ඉදවත් මම දාලා යන්න එපා. වඩ දාලා ගියොත් ඔයාට ඉන්නත් බෑ මට ඉන්නත් බෑ. ඒක තමයි අපි හැමෝටම තියෙන දේ. ඉතින් ඒක තමයි. ඉතින් ඇත්තටම මේ ජීවිතයට අවශ්‍ය කරන ආදරය හම්බුනේ කොහොමද? ඒ 13 වෙනි පටන් ගත්ත ආදරීමද? නෑ. ප්‍රථම ප්‍රේමෙ නෙමෙයි. නෑ. මම හිතන්නේ මට ජීවිතයට ආදරය කරන ආදරය හම්බ වෙන්නේ ඒ ලෙවල් රිසල්ට්ස් බලන්න යනකොට. මම හිතන්නේ ඒ ආදරවන්තියටත් මේ සින්දුවම තමයි මම මේ කියුවේ. ඒක ලියුවේ නෑ. ඒක යාට කියලා පෙන්නේ. ඉතින් ඒ සෝම් එක. අරට කොඳුරලාද? නෑ. ඉතින් මගේ මියුසික් ඉන්ස්ට්‍රුමන්ට් සීනෝනේ ගැලුම් ගෙදර. ඉතින් මම ඉස්සල්ලාම ආදරේ ප්‍රකාශ කරලා ඉතින් එයාට ගෙදර එන්න කියනවා. ගෙදර එන්න කියලා ඉතින් අර ශිල්ප දක්වන එකනේ සාමාන්‍යයෙන් කරන්නේ. එතන මගේ ඉන්ස්ට්‍රුමන්ට් එක හයි කරලා ඉතින් මම පොඩි සින්දු ටිකක් කියලා. තාත්තා කිව්වේ නැද්ද දැන් අර මේ සින්දු ලිව්ව මැදට දැන් ඔන්න එකකට එන්නත් කියලා? දෙයියනේ තාත්තලා ඉන්න වෙලාවේ ගෙදනවා ගෙදරට ආදරවන්ති. ඊට පස්සේ දැන් මං හිතන්නේ විවාහපත් වෙලා. ඔව්. ඉතින් දුවදරු පුතාලා දෙන්න කියනවා. ඔව්. ඉතින් තාම මොකද්ද කතා කරන්නේ? දෙඟොල්ලොත් අවුරුදු 13 ඉඳන් පටන් ගන්නේ දන්නේ නැහැ. කමන්නේ මං කීලා දෙන්නේ පටන් ගන්න කියලා. මොකද එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ. නිරෝගී දරුවන් බවට පත් වෙනවා. අනිවාර්යයෙන්. සමහරව ඇත්තටම පතට පොතට ඇරිලා ඉන්නවා. ඒක මේ මම පොළඹවන නෙමෙයි. හැබැයි ඒ කියන්නේ මේගොල්ලෝ විවාහපත් කරලා දෙන්න ඕන කියන හැඟීම සමහර අම්මලා තාත්තලා නැද්ද කියලා මේ සමහරු මට හිතෙනවා. මේ කියන්නේ අපි ඔක්කොටම හිතෙනවත් ඇති. ඒ කියන්නේ සම්පූර්ණ එක්ක ටියුෂන් යනවා ඒ ආදි වශයෙන්. හැබැයි අතරතුරේදී උන් සංසාර පුරුද්ද කෙරවලා කොහේ හරි උන්ටත් දෑසක් කතා කරනවා එහෙම වෙන්න ඇති. දැන් අපිටත් ඒක වෙලා තිබුණා ඒ කාලේ. වර්තමානයේ දැන් හැරෙනකොට අපි දන්නවා. දැන් තේරෙනවා. දැන් අපි ඊට පස්සේ තෝරගන්නේ මේ ඉංග්‍රීසි ගීතයක්. මේක මේ මැජික් කියන බෑන්ඩ් එකේ සංගීත කණ්ඩායම මේ මෑතකදී 2014 මේකේ තියෙනත් අර්ථය ඒකේ ගොඩක් මීනින් එක හින්දා තමයි මම ගොඩක්ම තෝරගත්තේ. මට මේක දැනුණා. ඒ කියන්නේ මේකේ තියෙන්නේ දුව බඳින්න මැරි කරන්න දෙනවද කියලා තාත්තගෙන් අහනවා. තාත්තා කීරවත් කැමති නැහැ. ඉතින් එයා කියන්නේ ඒ වුණාට කොමරි මං එක යනවා එයා මගේ කියලා. ඇයි මේ තරම් නපුරු තාත්තේ කියලා අහන්නේ ගර්ල්ගේ ෆාදර්ගෙන්. ඉතින් මේ මීනින් ඇත් එක්ක මට ඒක කැනඩියානු සංගීත කණ්ඩායමක්. ඔව් මේක මේ මෑත يعني මම ගොඩාක් 2014 පටන් අරන්. ඔව් 2014 පටන් ගත්ත අලුත් බෑන්ඩ් එකක්. ඉතින් ඒක මං හිතුවා දැන් මං අර ඉංග්‍රීසි සිංග් කරනකොට ගොඩාක් වෙලාවට වෙස්ටර්න් පරණේමමයි කියන්නේ. ඒ හින්දා මං හිතුවා අලුත්යක් ගත්ත සිංග් කරන්න. ඔය ඉංග්‍රීසි ගීත ගැයීමේ තත්ත්වෙටපත් වෙන ඇතරම මේ අපි ඔය ප්‍රධාන පෙළේ හෝටල් වල ගීත ගායනා කරන්න යන්න සිද්ධ වෙච්ච නිසා මම හිතන්නේ බෑන්ඩ් කා. ඔව් අනිවාර්යෙන්ම නෑ. අපි ගොඩක්ම වෙලා තියෙනවා. කියන්නේ මම පියානෝ මියුසික් නේ කරේ. මේ මියුසික් කරනකොට මාව අම්මා පොඩි කාලේ ඉඳලා යැව්වේ මේ පියානෝ ක්ලාස්. ඉතින් ඒකින්ද එතනින් අර ආපු එක වෙස්ටර්න් තමයි ගොඩක් ඇව්වේ. මගේ කියන්නේ මම මුලින්ම ගියේ අත්තම්ම ළඟට මේ මිස් පලිපාන කියලා මේ අපේ රිලේෂන් කෙනෙක්. ඉතින් එහෙ තමයි ඉගෙන ගත්තේ. ඊට පස්සේ රින්සක්ක කියලා වෙන අක්ක කෙනෙක් ළඟට යවුවා. ඉතින් මේ ගීතේ ඇත්තම මේ ඔවුනුත් ඇවිල්ලා මේ බොබ් මාලිකෙන් එහෙම ද පොලිස් කියන සංගීත කණ්ඩායමත් එක්ක මේ පරිශීලනය කරන මේ රෙගී බෑන්ඩ්. රෙගී බෑන්ඩ් එක්ක. රෙගී බෑන්ඩ් එක කැනඩාවේ ඉන්න දැන් මේ ලෝක ජනප්‍රියම තරුවක් නේ ෂෝන් මෙන්ඩස්. ඔහුත් කැනඩාවේ සෙලෙන් ඩියුනුත් කැනඩාවේ. ඒකයි මේ කියන්නේ මේ මොකක් හරි ආකර්ෂණයක් තියෙනවා දැන් මම හිතන්නේ කැනඩියානු ගායකයෙක්වන්ට. දැන් ෂෝන් මෙන්ඩස්ගේ වයස අවුරුදු 19 තමයි. හැබැයි
පුතුම උන්මාදයක් ජනප්‍රියත්වය පුතුම ජනප්‍රියත්වය ඔද අපි ඉංග්‍රීසි ගීතයක් ගායන්තගේ හඬින් මම හිතන්නේ මමත් එච්චර අහලා නැහැ ඔබ ඉංග්‍රීසි ගීත ගායනා කරනවා අපේ ගෙවලුරින් අපේ මිතුරු කට්ටිය කවුරුත් අහලත් නැතුව ඇති මේ ප්‍රසිද්ධ ගායනා කරලා තියනවද කලින් ඔව් මං හිතන්නේ මං රෙසන් සිංකරා ගොඩක් දෙරණේ අර රියලි ප්‍රෝග්‍රෑම්ස් වල සිංකරා ගොඩක් එහෙනම් මේ වගේ තැනකදී නෑ මේ වගේ තැනකදී නෑ මම හිතන්නේ අපි දැන් අඩඳුරි මේ බොහොම අපිත් එක අපි දිහා දැස් දල්ලගෙන ඉන්න හැමෝටම සමන් අයාගෙන ඉන්න හැමෝටම වෙන්න පිරිනැම් ඉංග්‍රීසි ගීතයක් Saturday morning jumped out of bed put on my best suit Got in my car and raced like a jet All the way to you Knocked on your door with that in my hand To ask you a question I know that you're an old-fashioned man Yeah Can I have your daughter for the rest of my life? Say yes, cause I need to know Say I never get your blessing to the day I die Tough luck, my friend, but the answer is no Why are you gonna be so rude? Don't you know I hear you, man, too? Why are you gonna be so rude? I'm gonna marry who anyway, marry that girl Marry who anyway, marry that girl No matter what you say, marry that girl You leave no choice Can't live without her Allow me, you hit me We will be boys Standing at that altar We will run away To another galaxy You know She's in love with me She will go everywhere I go Can I have your daughter For the rest of my life Say yes, say yes Cause I need to know Say I never get your blessing to the day I die Tough luck, my friend, but the answer is no Why are you gonna be so rude? Don't you know I'm human too? Why are you gonna be so rude? I'm gonna marry who anyway? Marry that girl Marry who anyway? Marry that girl No matter what you say For the rest of my life say yes Cause I need to know You say I never get your blessing To the day I die Tough luck, my friend But the answer still no Why are you gonna be so rude? Don't you know I'm human too? Why are you gonna be so rude? I'm gonna marry who anyway Marry that girl Marry who anyway Marry that girl No matter මේ දැන් කැනඩාවේ ගීතයක් ගායනා කරේ කැනඩාවේ සංගීත කණ්ඩායමක් මැජික් කැනඩාවේ ඉඳන් ශ්‍රී ලාංකිකෙක් මේ වැඩසටහන අපේ නරඹන ඇයලා දිලානි උදිතා සුමිත්‍රා රච්චුගේ ටොරන්ටෝ ඔන්ටාරියෝ සෑම සතියන්තයේම වෙලාවක් සොයාගෙන මමත් මගේ මහත්යත් මානවනමම අන්තර්ජාලය ඔස්සේ කැනඩාවේ සිට රස විඳිනවා ඒ අතරින් බිමල් ජයකුඩිගේ සහ උද්දිකගේ ගායන හැකියාව ගැන පුදුම වුණා මේ අයට පොළොවේ පාය ගහලා තවත් ඉදිරියට යන්න පුළුවන් විශේෂ හැකියාවක් තිබෙන බව දැනගත්තේ මේ වැඩසටහනේ. පසුවයි වගේම ගීත හඳුන්වා දීම මගින් ලොකු දැනුමක් ලබා දෙනවා මේ වැඩසටහන දිව් කලක් පැවැත්වීමට සුපත් වෙනවා කියලා අය ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ කියන්නේ දෙදෙනා මෙතන උන්ට සතුටක් දැනෙනවා නම් පරණ අතීතයත් එක්ක අවංක සතුටක් දැනෙනවා නේ. ඒක තමයි අපේ උපරිම ආශාව.
විරාමයකටන් අප තව ගීත තුනක් තියෙනවා හිම්පිටි. අමුතුම සහ එකිනෙකට වෙනස් ගීත තුනක් බව කියන්නට ඕන ගායන්තගේ තෝරා ගැනීම අපි නෙමෙයි කිසිම බලපෑමක්වත් කරේ නැහැ. විරාමයක් දෙන්න අපව ඔබ කරා යන්න. නොවන මම නැවතත් අපි යලිත් ඔබ සමග නැවතත් යලිත් කියලා කොහොම කිව්වත් එකයි. අපසු ගායන්ත විජයරත්නත් එක්ක මේ සන්ධ්‍යාව ගත කරමින් ඉන්නේ. අලුතෙන් ගීත මුකුත් නැහැ. අලුතෙන් ගීත ඉතින් ඔයත් අර ලියපුවා ටික හදලා තියාගෙන ඉන්නවා. ඇත්තටම රිලීස් කරේ නැහැ මේ ටිකේ. මම හිතන්නේ අවුරුදු අවුරුද්දක් එකමාරක් විතර මොකොත් එළියට දැම්මේ නැහැ. එහෙම නැහැ කියලා මට එහෙම රසිකයන්ගේ සහ එහෙම අඩුවක් තාම දැනෙන්නෙත් නැහැ. එහෙම සිද්ධුවක් නැහැ කියලා මට එහෙම කිසි ඉෂුවක් නැහැ. මේ කාලේ හරි නැද්ද? මං හිතුවා ඒ කියන්නේ දැන් ගොඩක් කලාවට අර වෙනස් ට්‍රෙන්ඩ් ආපුවාම ඒකට බැහැලා මට ඒකේ පීනන්න බැයි නම් මම පැත්තකට ලයින් එක තමයි මං හිතන්නේ හොඳ වැඩේ. මොකද මං ඒක කරන්න කිව්ලා මොකද මට හර්ද සාක්ෂිට එකක මම කැමති නැති දෙයක් කරන්න මං කැමති නෑ. මට කොච්චර සල්ලි හම් වෙනවා කිව්වත් මට මොන ඔෆර් එක ආවත් එහෙම ඕනේ නෑ විකිනෙන්න. ඉතින් ඒකින්ද ඉතින් මට ඒක කරන්න බෑ. ඉතින් ඒක ජීවිතේ නඩත්තු කිරීමේ කාරණේ කොහොමද කරන්නේ? ජීවිතය කළොත් මං හිතන්නේ ඒ කියන්නේ අපිට අවශ්‍ය අවශ්‍යතාවයන් ටික අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් නම් හිත් වලින් සීමා කරගන්න පුළුවන් නම් අපිට හම් වෙන ගාන ඇති. ඉතින් ඒක තියෙන ඇත්තටම හිතේ. ඒ තමන්ට නෑ තමන්ට මදි හිතේ සතුට නැත්tei ඇති කරගන්නේ ඔක්කොම හිතෙන් කන්ට්‍රෝල් කරගන්න දේක්. ඉතින් දැන් මට ගොඩාක් සල්ලි මට මම නෙමේ දැන් කෝටිපති අය ඉන්නවා හැමදාම ජීවිතේ බිල්ඩින් එක හඳේ ගෑවෙනකම් හදන්න තමයි ට්‍රයි කරන්නේ. ණය හැමදාම ලෝන් දානවයි ඒ ටික විතරයි ජීවිතේ. ඉතින් එහෙම ෆ්‍රේම් එකක් ඉන්න කෙනෙකුට ඉතින් කොච්චර සල්ලි තිබ්බත් හිතේ සතුට නෑනේ. සමහරවිට දැන් ගොඩාක් දුප්පත් ගෙවල් තියෙනවා. අවශ්‍යතාවයන් සීමිතයි. සීමිත අවශ්‍යතාවයන් ටිකෙන් සැටිස්ෆැක්ෂන් එකක් තියෙනවා. හොඳ ජීවිතයක් තියෙනවා. සල්ලි ගොඩක් හම් වෙනවා කියලා ඒක පස්සේ යනවට වැඩිය මම හිතන්නේ හිතේ සතුට තමයි වැදගත්. සහ ඒ gedaraක සහ හිතේ තියෙන නිෂ්කලංක බවට තමයි මම ගොඩක් ආදරය කරන්නේ. ඒක නිසා මට එහෙම මට මැනේජ් කරගන්න පුළුවන්. මට මේ ටිකේ නැත්තම් මං ඒකට ඇඩ්ජස්ට් වෙනවා. ඒක තමයි ඇත්තටම මං ජීවිතේ දැකපු එකම දේ. දැන් යාළුවෝ ගත්තත් එක එක විදිහයි. අපිට එන්නේ එක එක ප්‍රශ්න. දැන් අපි එයාලට ඇඩ්ජස්ට් වුණාම මේ ප්‍රශ්නේ ඉවරයි. නැත්තම් ඊට වැඩිය ප්‍රශ්න ඇති වෙනවා. ඔව්. ඒ තමන්ට තමන්ව ප්‍රශ්නයක් බවට පත් වෙනවා. පැහැදිලි. පිදුරු සේවිකල පැල්පති ඇති සාමි නැත මහා මන්දිරය කියලා කතාවක් තියෙනවා. ඒ එහෙම එක්කුත් තියෙනවා. හැබැයි මම හිතන්නේ ශබ්දාගාරේ වැඩ තියෙනවද? ඔව්. ස්ටුඩියෝ එක වැඩ ටික කරගෙන යනවා. ඉතින් ස්ටුඩියෝ එකේ ගොඩක් වෙලාවට මේ ජිංග මේ රේඩියෝ කමර්ෂල්ස්, ටීවී කමර්ෂල්ස් ඒ පැත්ත තමයි ඇඩ්වර්ටයිසින් පැත්ත තමයි යන්නේ ගොඩක්. ඉතින් ඒකේ ඉන්වෝල්ව වෙන හින්දා තමයි ගොඩක් වෙලාවට සොංග්ස් වලට ඉන්වෝල්ව වෙන්න බැරි වෙන්නේ මං හිතන හැටියට. එහෙමත් නැහැ දැන් මට දැන් අර හිතට හිතිලා මට සින්දු කරන්න ඕන සින්දුවක් කරන්න ඕන කියලා හිතුනාම කෙරෙනවා. මේ ටික හිතුන්නේ නැහැ. හැබැයි බලාපොරොත්තුවක් තියෙනවා. ආඩ දීලා තියෙන ට්‍රැක් එක ගැන තමයි බලාපොරොත්තුව තියෙන්නේ. ඒක තමයි රිලීස් කරන්න ඉන්න ට්‍රැක් එක. ඉතින් සූදානම් වීගෙන යනවා. මං හිතනවා ඩිසෙම්බර් නෙමෙයි ජනවරිම අලුත් වැඩක් එළියට දාන ටිකක් වෙනසක් කරන්න සක්කේ. දැන් ඊළඟ ගීතය දැන් මේ වෙනසතරේ රූකාන්තගේ ගීත දෙකයි එච්.ආර්. ජෝතිපාලගේ ගීත දෙකයි. දැන් මේ දෙවෙනි ගීතේ මේක හැබැයි හින්දි තනුවක් අනුව කරුණරත්න අබේසේකරයන්ගේ සොහොවිරු ගුණරත්න අබේසේකරයන් විසින් රචනා කරන ලද්දක්. ඒකයි විශේෂත්වය. ඒකත් විශේෂත්වය. මේ මොකද්ද හේතුව? මට ගොඩක් මේකේ කියන්නේ මෙලඩිය සහ මට මම මේකේ ගොඩාක්ම ආස කරන්නේ දැන් මේ හින්දි කොපි කියන එක අදත් කරනවනේ. නමුත් අපිට මං හිතන හැටියට හින්දි එක ඇහෙන්නේ ඒක ඇස්සේ. ඉතින් ඒව නැහැ. ඒ කියන්නේ මේක හින්දි එකක් කියලා ඇහෙන්නේ නැහැ. මේක අපේ වෙලා ඒ තරම් ස්ට්‍රෝං අපේ පැත්ත ස්ට්‍රෝං වෙලා. ඔව් කතාවක් තියෙනවා මේ අපේ ගීතේ ඒගොල්ලෝ කොපි කරලා හදලා කියලා. අන්න රයිට්. ඉතින් ඒ ගතියක් තියෙන නිසා තමයි මම මේකට ගොඩක්ම කැමති වුනේ. සා ඒක තමයි මේකේ මේ හරියට සක්සස්ෆුල් වැඩක් කරලා තියෙනවා. කියන්නේ දැන් මේ ලිරික්ස් ගත්තා මේක මගේ අපේ සින්දුවක් වගේ. හින්දි එක ඉස්සර වෙන්නේ නැහැ. දැන් අද ගොඩක් වෙලාවට හින්දි කොපි වුණාම හින්දි එක තමයි මතකෙට එන්නේ. අනිත් එක ගැලපෙන්නේ නැති ගතියක් තියෙනවා. ඉතින් මම ඒකට ගොඩක් ආසයි. ඒක නිසා මේ තනුවට සහ මේ වචන වලට ඒ ගැලපීම. ඔව් කියන්නේ මේ ඇත්තම මේ අමුතු ජාති වචන ටිකක් තියෙන්නේ. කරුණරත්න අබේසේකරයන්ගේ සොහොවිරාම් රචනා කරපු ගීතයක්. මොකද ඔය මිල්ටන් පෙරේරා සහ ජෝතිපාල අතර තිබුණනේ මේ අනංගවාදී කියලා එකක්. ඒකට
බොහලාට මේ දෙන්නට කරුණරත්න අභිෂේකරයන් සහ ගුණරත්න අභිෂේකරයන් මේ දෙපැත්තේ ඉඳගෙන තමයි ගීත රචනා කළේ. අවසානයේ තින් අයියා මල්ලි වගේ කියලා ඉවර කළා. ඉවර කළා. ඔව් මේක ඒ ඒ ගුණවට අදාළ එකක් නෙමෙයි. නමුත් මේ වචන අර ඇගේ දිමුතු දසන්න වෙන්නේ අනිත් එක දැන් ඇගේ කඳුළුලි නැති විටදී ඕනෑ නැහැ දියමන්ති. ඒ කියන්නේ ඒකේ මම ගැන නෙමෙයි ගොඩක් කලකට අනිත් පාර්ශවයේ පැත්ත ගැන සතුට ගැන. උදේ අපි ගම් මේක ගයිමු මේක ඇත්තරම මේ අපි හැමෝටම ඉදිරියදා ඇහෙන අහපු ගමන් මතකයේ ඇවිස්සෙන ගීතයක් පව කිව යුතුයි. මේ වචන කටපාඩම් කරගන්න ඕනේ නැති නිකම්ම අපේ මතකයේ තැන්පත් වෙලා තියෙන රැඳිලා තියෙන ගීතයක්. ඒක තමයි කරුම මම කිව්ව මං සින් සොංග්ස් ටික ගත්තේ බුලක් රිලැක්ස් එකේ කියාගන්න. මේ ස්ට්‍රෙස් එක ගන්න නැතුව මේ පීඩණයකින් තොරව තමන් තමන්ව පාර්ලි කරගෙන කටයුතු කරන්න. එහෙමනම් අපි යමු මේ පාය ඇයි හිනහෙන්නේ ගායන්තකේ හඬ. පාය ඇයි හිනහෙන්නේ නිල් ගුණේ තරු රාශි නැතිවී නම් ඇගේ මුහුණේ නිල් වන්දනෙති කාන්ති පාය ඇයි නැහෙන්නේ ඇගේ වත මට නොපෙනේ නම් සඳයි ඉනහෙන්නේ ඇගේ වත මට නොපෙනේ නම් උන් සඳයි ඉනහෙන්නේ නැති දාගේ ගිරාවේ කෝලනි ඇයි ගී ගැයුවේ කෝලනි ඇයි ගී ගැයුවේ වනයි පිපි මල් ගොමුවේ සමනලයිනි ඇයි නැතුවේ නැතිවී නම් ඇගේ මුහුණේ නිල් වන්දනෙති කාන්ති පාය ඇයි නැහෙන්නේ මුතු දසන් නොපෙනී මට මොකටද තුපන්ති ඇගේ මුතු දසන් නොපෙනී මට මොකටද තුපන්ති ඇගේ කඳුලලි නැති විටදී ඕ නෑ නෑ දියමන්ති ඕ නෑ නෑ මන්ති පාය ඇයි හිනහෙන්නේ නිල් ගුණේ තරු රාශි නැතිවී නම් ඇගේ මුහුණේ නිල් වන්දනෙති කාන්ති පාය ඇයි හිනහෙන්නේ එච්.ආර්. ජෝතිපාල ගීතය තමයි ගායන්තගේ හඬින් අපි ඇහුවේ. මේ වර්තමාන රැල්ල ගැන මොකද හිතෙන්නේ? ඒක මෙහෙමයි වර්තමාන රැල්ල ගැන දැන් අලුත් ශිල්පිනියන්ට ගීත හැදුවද? ඔව්. ඔව් දැන් يعني මේ ටිකේ ගීත සෑහෙන ප්‍රමාණයක් හැදුවා මේ සා ප්‍රෝග්‍රෑමින් එන අයට. ඒ වගේම මේ අපේ උපේකට සෝන් එකක් කරලා තිනවා ඒක මාස්ටරින් මාල් උපේක නිර්මාණයි ඒක දැන් සෝන් එක ඉවර කරලා තිනේ මාස්ටරින් කරලා
දෙන්න තියෙනකට කෑක ගහින්න මේකේ වැඩ කරන්න හැටි එක මේ දුකාලිපු සොන් එක. ඒ වගේ ඒ වැඩට යනවා සොන්ස් වල ටික යනවා. ඉතින් ඒක කොහොමත් රැලි එනවා කාලෙන් කාලෙට රැලි එනවා යනවා. අනිත් එක ඒකට දැන් මම අකමැති දැන් ඒ අලුත් අඬන කතන්දරේ තියෙනනේ ඔය අඬන සම්ප්‍රදායට මම විරුද්ධයි. නමුත් කැමති පිරිසක් ඉන්නවා. මොකද ඒක ඒකින්ද තමයි දැන් අවුරුදු ගාණක් මේක නොකඩී තියෙන්නේ. ඉතින් ඒකට ඔඩියන්ස් එකක් ඉන්නවා. ඉතින් ඒක තමයි හේතුව. ඒක තමයි ඒක බිස්නස් එකක් වෙලා තියෙන, කි ව්‍යාපාරයක් වෙලා තියෙන රින්ගින් ටෝන් පැත්තෙන් ඒකට ඔඩියන්ස් එකක් ඉන්නේ. ඉතින් ඒක නිසා සංගීතය කියන්නේ එහෙම බෙදා ගන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ මම කැමති දෙයට සමහරවිට මම කැමති නැහැ, එයාගේකට මට දිරවන්නේ නැහැ, එහෙම දෙයක්. ඒකින්ද ඒක විවිධාකාරයි රසිකත්වයේ කියන එක. සමහරවිට මම උදේ ආපු සින්දු අවසන්න කැමති නැහැ. සමහර ස්ලෝ සින්දු ටික මම නයිට් ක්ලබ් එකට ගියම කීයටවත් අහන්නේ. එතන ඩාන්සින් එන්වයර්න්මන්ට් එකක් තියෙන. ඉතින් ඒ වගේ ටයිම් බයි ටයිම් මියුසික් කියන එකේ ටේස්ට් එක වෙනස් වෙනවා. ඉතින් මගේ ටේස්ට් එක පැත්තෙන් ගත්තොත් මම ඒ කොහොමත් පිරිමි අඬන එකට මම කැමති නැහැ. අනේ හැබැයි ඒ කාලෙත් අපේ ගායකයන් ඇඬෙන ගීත කිව්වා. හැබැයි ඔවුන් ඇඬුවේ නැහැ. ඔව් අනික තමයි දැන් වර්තමානයේ මම දකින දේ තමයි මේ තමන්ගේ රේන්ජ් එක සහ තමන්ගේ වොයිස් එක කියන එක අරන් ආවනේ. දැන් ඉස්සර සොංග්ස් ගත්තොත් ක්ලැන්ස් විජේවර්ධන මහත්මයාගේ හඬ ඇසු උපමනින් අපි දන්නවා ඒක සහ එයාගේ මියුසිකල් ස්ටයිල් එක, එයාගේ ඒ ලිරික් ස්ටයිල් එක. එහෙම එහෙම එක එක කෙනාට ආවෙනික ස්ටයිල්ස් තිබුණා. ඉතින් මෑතක වුණ දේ තමයි අර එකම රේන්ජ් එකක එකම කෑ ගහන රේන්ජ් එකක එකම හැඩේ වචන ටික ඔක්කොම ගායකයෝ එකම සද්දකින් තමයි කියන්නේ. ඉතින් ඒක තමයි මේ වුණ ඛේදවාචකය. මේ මෑතක එහෙම ස්ටැබ්ලිෂ් වෙන වොයිස් ගොඩක් තියෙන වෙනස් හැඩතලයන් මේ ඉන්ඩස්ට්‍රි එකේ බිහි වුණ නැත්තේ ඛේදවාචක. ඛේදවාචක නෙවෙයි ඛේදවාචක. ඛේදවාචක කියන වචනේ ඉත හොඳ වැඩි වාගේ මට. ඊළඟ ගීතය ඔබ අපව අපිව මේ 50-60 දශකයට අරගෙන යනවා. මේ තමයි ශ්‍රී ලංකාවේ පොප් රජු හැටියට හඳුන්වන සීටි ප්‍රනාන්දුගේ ගීතයක්. මේක මේ ඇත්තරම තමන්ගේ මව වෙනුවෙන් හැමදාම් සර්වකාලීනව ගැයිය හැකි සහ අපිට මේ ගාථාවක් වගේ කියන්න පුළුවන්. ඔව් මම මේක ගොඩම තෝරගත්ත ඇත්තරම මම මුලින්ම කියන්නේ හොඳ මෙලඩියක් තියෙන මියුසික් තියෙන තාලෙට කියන එකක් මං චූටිම චූටි කාලේ ඇහුනේ අම්මා මේක මට කියනවා. ඒකින්ද ඒක මට කවදාවත් අමතක කරන්න බෑ. ඒ අම්මා කියලා දුන්න ගීත ටික, ඒ මුලම කාලේ කියලා දුන්න ගීත ටික. ඒ එතනින් එකක් තමයි මේ. ඉතින් මම හිතුවා ඒක. ගමේ කවුද දැන් ගෙදර ඉන්නේ? අම්මයි අප්පච්චි ඉන්නවා. ඉන්නවා. එතකොට පවුලේ සෙස්සෝ කවුද? නංගි ඉන්නවා. හ්ම්. මායි නංගි විතරයි. ඔව්. තාම ඉතින් මේ කද බැඳගෙන පොදි බැඳගෙන ගමේ යනවා. ඔව් අනිවාර්යෙන් ගමේ යනවා කියන එක දැන් ඉතින් සාමාන්‍ය දෙයක්. සාමාන්‍ය දෙයක්. ඉතින් දැන් පාරවල් හැදිලා ඉතින් ඉච්චර ඉෂ්‍යු එකක් නැහැ. කොහොමත් වන්ස වීක් වගේ යන්න වෙනවා. මොකද මේ ඒ කට්ටියගෙන බලන එක මම හිතන්නේ, ඒ කියන්නේ ඇත්තටම දෙමාපියෝ කියන දේ තමයි අපිට වටිනාම දේ. එතනින් එහාට වටිනාකමක් තියෙන දෙයක් මම හිතන්නේ මට හම් වෙලා නැහැ. අනිත් එක තමයි දැන් දෙමාපියෙකුට දරුවෙකුට දෙන්න බැරි දෙයක් නැහැ. එයා ලංකාවේ සම්ප්‍රදාය එහෙමයි. ඒ කියන්නේ දෙමාපියෝ ජීවත් වෙන්නේ ළමයි වෙනුවෙන්. ළමයා වෙනුවෙන් තමයි හැම දෙයක්ම ඉතුරු කරන්නේ. සමහරවිට අපිට අපි ඉල්ලනකොට යම් කිසි දේවල් දෙන්නේ නැහැ අපිට. දෙන්නේ නැත්තේ අපි නැති කරයි. මේක අවශ්‍ය තැනදී පරිස්සම් කරලා දෙන්න මිසක් කවදාවත් අපිට තරහ යනවා සමහරවිට. ඇයි මට මේක දෙන්නේ නැත්තේ? ඇයි මට මේක මෙහෙම කරන්නේ කියලා අම්මලා තාත්තලා එක. නමුත් ඒක යාලා තියාගන්නෙත් ආයේ අපිට දෙන්නමයි. ඒකින්ද ඒ වගේ පුදුම මැවීමක්, කියන්නේ එහෙම 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 දෙයක් අය හම්බෙලා නැහැ කවදාවත්. ඒකේ ඒ බව හොඳින්ම දැනෙන්නේ තමනුත් දෙමාපියන් බවට පත් වුණාන් පස්සේ. පැහැදිලි. ඒක විශේෂයි. මේ ගීතය එළියට තියෙන මාළනී විජිතා විජේවීර මේ සීටි ප්‍රනන්ද මහත්මයාම තමයි තනුව නිර්මාණය කළ තියෙන්නේ. සිරිල් ටියුඩ ෆර්නෑන්ඩෝ. ඒ කියන්නේ අර වේග රිද්මයක් තමයි යෝගී තිබෙන්නේ. නමුත් ඒ වේග රිද්මෙන්දී අපිට දීලා තියෙන පාඩම් ටික අපිට කටපාඩම්. ඒකයි විශේෂත්වය. දැන් මේක ඇහෙනකොට ප්‍රිය මිත්‍ර මිත්‍රනි ඔබ අනිවාර්යෙන් අපිත් එක්ක එක්කාසු වෙනවා. නියතයි. මා බාල කාලේ ගායන්තක හඳින් ආපහු අපිව අතීතයට යනවා. මතකේ අලුත් වෙනවා. අපි ආපහු ජීවත් වෙන්න පටන් ගන්නවා කියලා මට හිතෙනවා. අලුතෙන් ලේ දාහණය වෙනවා ඇඟි. අපි ගයමු. මා
කාලේ අම්මාගේ කුකුලේ නැලවුණු තාලේ මට තාම සිහිනේ. මා බාල කාලේ අම්මාගේ කුකුලේ නැලවුණු තාලේ මට තාම සිහිනේ. පෑ ආදරේම ඕමින් තුරුල්ලේ නැහින ඌයේ මැනි මගේ ඇදුල් පොවා කකුලේ හිනාම් මට තාම සිහිනේ. ඇගේ ගීත රාවේ මා බාල කාලේ අම්මාගේ උකුලේ නැලවුණු තාලේ මට තාම සිහිනේ. ඉගෙනීම ඔබගේ ධනයයි සිතා ඉවසීම කරුණා ගුණදම් ගොතා. ඉගෙනීම ඔබගේ ධනයයි සිතා ඉවසීම කරුණා ගුණදම් ගොතා. දුරලන්න වංචා මදමාන්‍ය ඊර්ෂා මේවාගේ මට අවවාද දුන්න. මා බාල කාලේ අම්මාගේ උකුලේ නැලවුණු තාලේ මට තාම සිහිනේ. මේ පුංචි ලංකා ඔබගේ පුතේ ඈරක්ම ඇත්තේ පුතුගේ අතේ. මේ පුංචි ලංකා ඔබගේ පුතේ ඈරක්ම ඇත්තේ පුතුගේ අතේ. නංවාලා ස්නේහ රට දෑ කෙරේ රැකගන්න සැමදා ඇගේ නාමේ පුතුනේ. මා බාල කාලේ අම්මාගේ උකුලේ නැලවුණු තාලේ මට තාම සිහිනේ. පෑ ආදරේම පොමින් තුරුල්ලේ නැහින ඌයේ මැනි මගේ ඇදුම් ඔවාම් කකුලේ හිනාම් මට තාම සිහිනේ. ඇගේ ගීත රාවේ මා බාල කාලේ අම්මාගේ උකුලේ නැලවුණු තාලේ මට තාම සිහිනේ. මා බාල කාලේ අම්ම ගෙදරින් බලන් ඉන්න ඇති අම්මයි තාත්තයි තියෙනවා මේ මොහොතේ. ඒකත් විශේෂයක් මේ තමන්ගේ හැකියාවෙන් ඔවුන් වන්දනා කරන්න ලැබීම. අනිවාර්යයෙන් ඔවුන් කියපු දේ කනේ රැඳිලා ඊට පස්සේ ජීවිතයේ ගීතයක් බවට පත් වෙලා සංගීතයේ බවට පත් වෙලා ඒත් ඔවුන්ට උපහාර කරන අවස්ථාවක්. ඔයද මේ සතුට දෝරගන්න අවස්ථාවක් ඒ විශේෂයෙන්ම කියනවා. ඒ අතරේ මේ අපි ඊළඟ විරාමයට යන්න පෙර ආතුව තරිඳු දිසානායක මේ ඉකුත් සතියක ගැර්ථ වෙච්ච සිද්ධියක් මුතු තරංග ආපු වැඩසටහනේ පූර්ණ දැන්වීම දාපු ගමන් ටිකට හරහාට මේ කමෙන්ට් කරන්න පටන් ගන්නවා. ඒ වැදී හොඳ නරක මොනවද බලන්නේ. සමහර ඒවා උදහස්, සමහර ඒවා චෝදනා, සමහර ඒවා පැමිණිලිත් නෙමෙයි, සමහර ඒවා අපහාස, උපහාසත් නෙමෙයි. දැන් මේ තරිඳු දිසානායක කියන මුතුරව ගෙන්නන මහන්සි වෙන වෙලාවේ ඉන්දිකා උපමාලි වගේ කෙනෙක්වත් ගිනාව නම් එතකොට ධනුෂ්ක රණසිංහ කියන අන්නේ එකයි. එතකොට තව කෙනෙක් කියනවා විශේෂයෙන් තවත් දිසානායක කෙනෙක් මංජුල දිසානායක ඉන්දිකා ආවා කලින්. එතකොට පුෂ්පකුමාර සටහන දාලා තියෙනවා යටින් දෙයක් හරියට නොදැන කියවලා චාටර් වෙන්න එපා. මොකද අපි නිෂ්පාදකතුමා චින්තක වහම ඉන්දිකා මානවන් මම වැඩසටහනට ආපු ලින්ක් එක දාලා තිනවා. ඒ වගේම මේ අපි එළමෙට සතිය කියන්නම් මේ මේ ඒ වැඩසටහනට ඉරහිව තව කීප දෙනෙක් කරපු කමෙන්ට් සහ එකිනෙකා අතර වෙච්ච වාදය. ඒ අතර මේ තරුණ පරපුරේ ගායන ශිල්පියෙකුත් ඉන්නවා. මේ ඒකම බෑන්ඩ් එකක කෙනෙකුත් ඉන්නවා. එයා නිකමට අහලා තිබ්බා මේ රටේ මේ මෙපමණ ගායන ශිල්පීන් සහ ශිල්පීන් සිටිද ඇයි මේ නිලියෝ ගෙනල්ලා උගුල්ලන්ගේ වැඩසටහනේ අගේ නැති කරගන්නේ. එතකොට මේ එයාම කියලා තියෙනවා කවුද මුතු තරංග එයා ගායිකාවත් බලනකොට මේ මේ මුතු මේ
කමෙන්ට් එක දාපු ශිල්පියා එක්ක වැඩ කරලා තියෙනවා වාදක කණ්ඩායමක වේදිකාවක. පස්සේ දැන් මේක ඇත්තටම හරි රසවත් කතන්දරයක්. ඒ වගේම මේ නාපරපුරේ ගායන ශිල්පියෙකුත් ඇයට බොහොම සෑහෙන නොසෑහෙන අපහාසාත්මකව කතා කරලා තිබුණා. මේ නම කියනවද නැද්ද කියලා තමයි තීරණය කරන්නේ. අපි බලමු නුදුරු වැඩසටහන් වල මේ මොකද එවැනි දේවල් නොකළ යුතුයි කියලා මම හිතනවා. ඒ කියන්නේ සම එක ක්ෂේත්‍රීය නයි. ඊට පස්සේ මූණ බලන්නේ කොහොමද? දැන් වැඩසටහන ගියාට පස්සේ කවුරුත් සද්ද නැහැ. සමල්ලි ෆොන්සේකාටත් මේක වුණා. උද්දික ප්‍රේමරත්න, විමල් ජයකුඩි, සනත් විමලසිරි, එතකොට නාලක අංජන කුමාර ප්‍රථම වතාවට කී කියයි. ගයන්න කලින් වැටපයින. වැටපැනලා එන ගන්නවා. එනගත්තෙන් පස්සේ ඊට පස්සේ කමෙන්ට් එකක්වත් දාන්නේ බයයි මේ වෙච්ච දෙයට. හොඳයි විරාමයක් දෙන්න. අපි ඊළඟ අවස්ථාවට එනවා. නොවන මම. හොඳයි එසේනම් අපි අද මානවන මමෙහි මැදියමට ඇවිල්ලා, ඒ කියන්නේ අවසානයේ ටෙලිවිල. හැබැයි ඊළඟ ගීත මම හිතනවා මේ අපේ ඉනියම් පල්ලෙහාටත් හොඳයි කියලා. ඉනියම් උඩට විතර නෙවෙයි ඉනියම් පල්ලෙහාටත් හොඳයි. මොකද ඔබ තෝරගෙන තින්නේ බයිලා ගීතයක්. ඊට පෙර අතුව මේ වැඩසටහනට පැමිණීම සතුටක්. දැන් ඔබට දැනෙන්නේ මේ අවසානයේත් එක්ක ආපු ගමන. ඔබ දැන් ඔබේ හිතවතුන් එක්ක පොඩි අන්‍යෝන්‍ය අවබෝධයකුත් තියෙනවා. ඔබ මේ හැරෙනකොට උන් දන්න මොනවද ගහන්න ඕන කියලා ඔබට. එහෙමත් විශේෂත්වයක් තියෙනවා. වැඩසටහන ගැන යමක් කියන්න. මම හිතන්නේ මියුසික් ප්‍රෝග්‍රෑම්ස් වලින් තියෙන මම කැමැතිම කරන හදවතේම රැඳුන ලස්සනම වැඩසටහන තමයි මානවන මම. ඒ වගේම ස්පෙෂලි කියන්න ඕනේ මේ වැඩසටහන ලස්සනට ඔයා කරගෙන යනවා. ඒක ඒ කියන්නේ රාජකාරී. ඔව්. ඒ කියන්නේ ඒකේ මම ස්පෙෂලි කියන්න ඕනේ يعني බහුබූත කතා කරන්නේ නැතුව ඒ ප්‍රෝග්‍රෑම් එකේ වටිනාකම තියාගෙන ස්ටෑන්ඩඩ් එක අරන් යනවා. ඒකට කියන්නේ ඒ කියන්නේ අර අපි කියන්නේ නිකන් ප්‍රමිතියකට. ඒ කියන්නේ ඒකට කියන්නේ මේ ස්ටේජ් එකට ගෞරවයක් ඇති කරලා තියෙනවා. සහ ස්පෙෂලි කියන්න ඕනේ මේ නාද බෑන්ඩ් එක ගත්තාම කියන්නේ මියුසික් වලින් කියන්නේ මෙච්චර කල් තිබ්බ ෆ්‍රේම් එක එකම ෆ්‍රේම් එකක් තිබුණේ. මොකද හේතුව ෆුල් ට්‍රයි කරන්නේ ඔරිජිනල් එක ගහන්න, ඔරිජිනල් එක කොපි කරන්න, ඔරිජිනල් විදියට වදිනවද සද්දේ. එහෙම නැතුව වෙන පාරක් පෙන්නපු වැඩසටහනක් මේක. තව ඕනතරම් මියුසික් කියන එක මිනිස්සුන්ට කතා කරන්න පුළුවන් පාරවල් තියෙනවා කියලා පෙන්නපු තව පාරක්. ඉතින් ඒක නිසා මම හිතන්නේ රටේ වාසනාවක් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් ආපු එක ගැන. ඒ වගේම තෑන්ක් කරනවා දෙරණටත් චින්තකටත් මට ආරාධනා කිරීම ගැන. මම ගොඩක් ආසාවෙන් හිටපු ප්‍රෝග්‍රෑම් එකක්. Thank you very much. ඔබ පරේෂන් ලක් කර ආපෝ කාලයකට පස්සේ මොකද හිතන්නේ දැන් ඔබ ගැන ඔබට? ඔව්, ඇත්තටම කාලයකට පස්සේ ඒ වෙන ගීත කීපයක් ගායනා කරන්න හම් වුණා. ඉතින් මම හිතන්නේ වෙනම ෆීල් එකක්. මම හිතන්නේ මට දැනුණා ආපහු මම අතීතයට අරගෙන ගියා වගේ හැඟීමක් තමයි තියෙන්නේ මේ ගීතත් එක්ක සහ බෑන්ඩ් එකත් එක්ක හැම දෙයක් එක්කම. ඉතින් මියුසික් වල ජීවත් වුණා ප්‍රෝග්‍රෑම් එකේ ස්ටාර්ට් ටු එන්ඩ්. Thank you very much. ලයි ප්‍රියදර මිත්‍ර මිත්‍රනි, ඔහු ඊළඟට තෝරගන්නේ. හැබැයි ඔබට පොඩි කියන්නේ කුරුණෑගල පුරවටේට සම්බන්ධ කෙනෙක් ලියපු ගීතයක්. ඔහුව මතක් කරන්න ඕන ඇත්තටම. ඔබට මුණ ගැහිලා තිනවා. මට එකම එක වතාවක් මුණ ගැහිලා තිනවා මේ යන්නට පෙර ආතුව ශ්‍රී ලංකාවේ මේ සිංග්ලිෂ් බයිලා. ඒ කියන්නේ ওই කොල්ලපිටි ජංක්ෂන් වගේ ගීතත් ඩිස්පන්ද සිල්වා වෙනුවෙන්, කියන්නේ ශ්‍රී ලංකාවෙන් බිහි වෙච්ච ජාත්‍යන්තර පුරවැසියෙක් ඩිස්පන් අයියා, ඔහුට එක පෙළට ගීත රචනා කළා. මට මතක විදිහට තරංගා ලේබල් යටතේ විශේෂයෙන් විජේරාමනායකගේ තියෙන මිත්‍රත්වයත් එක්ක ඔහු ලව්ව සෑහෙන ගීත පෙළක් රචනා කරගත්ත කැසට් කාලේ. ඔව්, ඒ ඩිස්මන් සිල්වාට ගොඩක් ගීත ඔහු ලියනකොට. හැබැයි මේ ගීතය අජන්ත රණසිංහයන් තමයි ලියන්නේ. ඒක මම හිතනවා අජන්ත රණසිංහයන් මේ වගේ ගීත ලියපු යම් වෙනසක්. දැන් එතනට එන්න කලින් මොකද මේ මම කතා කරේ ආනන්ද සෙනෙවිරත්. ආනන්ද සෙනෙවිරත්. මොකද ආනන්ද සෙනෙවිරත් මේ මෑතකදී අපාතරින් වියෝ වෙන්නේ. මේ ඔබ බයිලා එකක් ලියව ගන්න උත්සාහ කරන හැටි මට හම්බෙලා තියෙනවා. ඉතින් අපි දෙන්නගේ කම්බිනේෂන් එකේ ටිකක් ස්ට්‍රෝං වැඩි. ඉතින් අපි හම්බ වෙනවා, කෑල්ලක් ලියනවා, ඊතුරු කෑල්ල ලියා ගන්න ආයෙ ගෙදර යනවා. එහෙම තමයි තිබුණේ. ඉතින් හරි සුන්දර මිනිස්සෙක් මේ ඔහු. මම හිතන්නේ ඔහු මේ සෑහෙන මේ ගීත ප්‍රමාණයක් ලියලා තිබ්බ පුද්ගලයෙක්. ඉතින් මගේත් වාසනාවක් මම හිතන්නේ ඔහු හම්බ වෙලා එහෙම ඇසුරු කරන්න ලැබීම.
ඇසුරු කරේ නැත්තම් වැඩකුත් නැහැ කුරුණෑගලෙන් ඒ වගේ කෙනෙක්. ඔව්. ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස කතා කරපු. ඔව්. හොඳට ඉංග්‍රීසි භාෂාව හසුරවන්න පුළුවන් කෙනෙක්. මං හිතන්නේ මේ ඉංග්‍රීසි නොලෙජ් එක තමයි අර ට්‍රැක්ස් වල මැද අර සිංග්ලිෂ් වලට දාලා අර වෙනස් සැඩයක් දීලා තියෙන්නේ ඒ ඩෙස්මන් සිල්වාගේ සොංග්ස්. ඩෙස්මන්ගේ ගීත ලියපු ආනන්ද සෙනරත්නයන් මතක් කරනවා. අජාත රණසිංහ ලියපු ගීතය ඔබ ගායනා කරන්නේ මහින්ද බණ්ඩාර සංගීතවත් කරලා තියෙනවා. ඔව්. අපේ කියන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ අතීතේ බල ජව ජවය නිකන් ශක්තිය අපේ ඒ එනර්ජි එක මට මේකේ තියෙනවා. තේජාභිමානය ඒ තේජාන්විත ගති සහ ලංකාව කියන එක ගැන කතා කරනකොට දැන් ටිකක් ඩල් වීගෙන යන දැන් ශ්‍රී ලාංකේය කිව්වම නිකන් මට දැනෙනවා නිකන් හුලම් බහැලා වගේ ගතියක්. ඉතින් ඒක තිබ්බේ කොහොමද කියන එක මේ සින්දුවේ තියෙනවා. ඉස්සර ඇත්තටම කොහොමද මේක ගැන කතා කරේ මිනිස්සු. ඉන්දියන් සාගරයේ මුතු ඇටය ඒ වගේ නිකන් නේද? දැන් පොඩක් අමුතු ඇටය. දැන් ටිකක් ඒක නිකන් වගේ වෙලාද වෙලා හැබැයි මේ ඒකට මේ කවුරුත් පලිනේ මේ මිනිස්සු විසින්මයි පරිහානියට පත් කරගත්තේ. ඒක මේ ආණ්ඩුව වලට බැලලා වැඩක්. වැඩක් නැහැ වගේ. තමන් දැනගන්න ඕන තමන්ගේ නීතිය සිරිත් විරිත් සහ පිළිවෙත් හරියට තමන් ඉන්න තැන හරියට තියාගත්තා නම් හැමෝම තමන් යන්නේන විදිය තමන් හරියට කරා නම් තමන්ගේ වැඩේ තමන් හරියට කරා නම් කිසි ප්‍රශ්නයක් නෑ. ඊටු ටික සෙවන. ඒක එක එකනා බැලුවම මුළු රටම හැදිලා. හැදි. ඉතින් මේ ගීතය අහන ගමන් ගෑන්ත නැවත ඔබට ස්තුතිවන්ත වෙනවා. ආයි දවසක අපි හම්බෙමු. ප්‍රියදර මිතුරුනි මේ ලිනන් සෙන්ස් අත අපි මතක් කරන්න ඕනේ මේ නයන ඒකම අපි සුපුන් නයන මලිත් අනිසහ ප්‍රකාශ් පස් දෙනා එකතු වෙලා මේ යම්කිසි මැවිල්ලක් ඔබ හමුවේ මැව්වනම් ඒක අපේ සතුටක් ඔබ යම්කිසි ආශාවයක් ලැබුණා එය අපේ පරමාශාදේ බව කිව යුතුයි ආයි දවසක හමුවෙමු මේ ගීතය අහලා අපි බොහොම සතුටින් ඉස්සරයක් දසමහයෝද බලෙන් පවුරු යදම් පෙරල පෙරල බින්දලු සිංහල කොල්ල
ඔව් අපි පුංචි උනත් මත්දුම බන්ධාරවගේ සවි බලය විතර කොල්ලෝ